ඉන්දියාව තරම් නොඋනත් ශ්‍රී ලංකාවේද දේව විශ්වාස හා ඇදහිලි තිබෙනවා. 33 කෝටියක් දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරන්නේද දෙවියන් කෙරෙහි මිනිසුන් තුල ඇති විශ්වාසය නිසායි. මෙම විශ්වාසයන් තුලින් තම ආරක්ෂාව මෙන්ම සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ආදී නොඑක් බලාපොරොත්තු හා අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට මිනිසුන් උත්සාහ දරනවා. ඈත අතීතයේ සිට මෙරට ජනතාව හා ගඟ සමග පවතින්නේ සමීප සම්බන්ධතාවයකි. ඒ ආශ්‍රිතව වර්ධනය වූ විශ්වාසයන් ද තිබෙනවා. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ ගන්දිය මතින් පැදගෙන සීරුවට යතේ දෙපසින් මහවනය දැකලා සුසුම් ලතේ තොටුපල දැනමෙ මන් යහතින් ගමන් යතේ. අප මේ කතා කිරීමට ප්‍රවිෂ්ඨ වන්නේ කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වූ එමෙන්ම දැනට දේවත්වයෙන් සැලකෙන ප්‍රාදේශීය දෙවි කෙනෙක් පිළිබඳවයි. පුහුල් පහන් ගැන ඔබ අසා තිබෙනවාද? එසේත් නැතිනම් පුහුල් පහන් යයි ඇසූ විට ඔබගේ මතකයට එන ප්‍රදේශයක් තිබෙනවාද? අප මේ කතා කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හන්වැල්ල ප්‍රදේශයේ ආශ්‍රිතව නනාවැටිය ප්‍රාදේශීය ලේකම් කොටාසයට අයත් මීතිරිකල ග්‍රාමය ගැනයි. අද වන විට මෙම ප්‍රදේශය සියලු දෙනාම හඳුන්වන්නේ රන්වල යන නමින්. ප්‍රාදේශීය වශයෙන් ගරුබුහුමන් පුදසත්කාර ලබන සිංහල බෞද්ධ දෙවි කෙනෙක් ලෙස රන්වල යන නාමය ජන සමාජයේ සංස්කෘතිය වෙනස් කිරීමට සමත්ව තිබෙනවා. ඒ නිසාම මංගල අවමංගල අලුත් ව්‍යාපාරයක් ඇරඹීම අලුත් නිවසක් ඉදිකිරීම ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම ඇතුළු ඕනෑම කටයුත්තක් සිදු කරන අවස්ථාවල මෙන්ම යම්කිසි රෝගයක් හෝ ස්වභාවික උවදුරක් ඇතිවීම ආදී අවස්ථාවල රන්වල දෙවියන් වෙනුවෙන් පඳුරු පූජා කිරීම පුහුල් පහන් දැල්වීම ආදී කාර්යයන් සඳහා ජනතාව පෙළඹී සිටිනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ලැබෙන්නේ තෙත් කලාපීය ලක්ෂණවලින් සමන්විත පරිසර රටාවකි. තම දිවිපෙ වෙත සරුකර ගැනීමට මේ ප්‍රදේශයේ ජනතාව රබර් අන්නාසි වැනි වගාවන් සිදු කරන ආකාරයද දැකිය හැකි. එමෙන්ම භූගෝලීය වශයෙන් හඳුනා ගැනීමේදී මද වශයෙන් කඳු සහිත ප්‍රදේශයක් දක්නට ලැබෙන අතර කැලණිගඟ අසබඩ ප්‍රදේශයක් නිසා මෙය සශ්‍රීකත්වයෙන් වැඩි බවක්ද දක්නට හැකි. ප්‍රාදේශීය දෙවි කෙනෙක් ලෙස හඳුන්වන රන්වල දෙවියන් ආශ්‍රිතව බිහි වූ පුරාවෘත්ති අනුව ධාන්‍යාගාරයක් ආශ්‍රිතව පැනනකුණු ගැටලුවක් හේතුවෙන් රාජ උදහසට ලක්ව කෑගල්ල රන්වලින් පිටුවහල් වූ බවත් මීතරකල ප්‍රදේශයේ පැමිණ පදිංචි වූ නිසා රන්වල ග්‍රාමය ලෙස පසුකාලීනව හැඳින්වූ බවත් සඳහන් වනවා. ඔහු රන්වල රාළ අලවතුරේ රාළ යන විවිධ නම් වලින් හඳුන්වනවා. මෙලෙස මීතිරිකලට පැමිණි රන්වල රාළයන් මුලින්ම හේනේ ගමනම් ගමේ ස්ථානයක ලැගුම්ගෙන තිබෙනවා. මුල්ම නවාතැන්පල මෙය වූ නිසා ලැගුම් බිම යනුවෙන්ද හඳුන්වනවා. මෙම රූපරාමුවෙන් දැක්වෙන්නේ එම ස්ථානය අපගේ කැමරා කාචයට හසු වූ අයුරි. මෙම ස්ථානය වර්තමානයේ වන විටත් ලැගුම් බිම යනුවෙන් හඳුන්වන අතර අද වන විට ඒ ආශ්‍රිත කුඩා පන්සලක්ද දැකිය හැකි. පුරාවෘත්තයන්ට අනුව රන්වල උපාසක තෙමේ සතර පෝයටම සිල් සමාදන් වීමට කැලණිට ගොස් තිබෙනවා. රැකියාව වශයෙන් දැව කර්මාන්තය කර එනම් දැව කපා පාරුවක දමාගෙන ගොස් කැලණිය ආශ්‍රිතව වෙළඳාම් කටයුතු සිදු කර තිබෙනවා. පොහොයට පෙරදිනයේ දැව පටවාගෙන ගොස් පොහොය දවස වන විට ඒවා අලෙවි කරන බව පුරාවෘත්තයේ දැක්වෙනවා. පුරාවෘත්තවල සඳහන් වන පරිදි කැලණි ගඟ හරහා විවිධ ජනජීවන කටයුතු කරන පුද්ගලයන් ගඟ හරහා ගමන් කරන නිසාවෙන් ගල්පර වැනි බාධක පවතින විට රාත්‍රී කාලයට බොහෝ විට අනතුරු සිදු වුණා. මෙයින් කම්පාවට පත් වූ රන්මල රාළ උපාසක තෙමේ පුහුල් පහන් ආකෘතියට නිර්මාණය කරන ලද පහන් විශේෂයක් රැගෙන යාම සිදු කළා. කැලණිගඟ ආශ්‍රිතව අනතුරු බහුලව සිදුවන ස්ථානයන්හි විශේෂයෙන් ගල්පර ආශ්‍රිතව පුහුල් පහන් දල්වා තැබීම මෙම උපාසක තෙමේ සිදු කළා. ඔහු ගත කළ ධාර්මික දිවිපෙවත සහ සිදු කරනු ලද යහපත් ක්‍රියාවන් නිසා සෑම සතර පෝයටම කැලණිගඟ දෙපස රාත්‍රියට ආලෝකමත් කළා. ඔහුගේ මරණයෙන් පසුවද ඔහු කැලණිගඟේ ඉහළ සිට පහළට ගමන් කරන ආකාරය ගම්වාසීන් දැක තිබෙන බවයි පැවසෙන්නේ. වර්තමානයේ වන විටත් එවැනි දර්ශන දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.
මෙම කාරණයේ නිසා රන්මුල රාළ හෙවත් අලවතුරේ රාළ නම් උපාසකයා දිවි කෙනෙකු බවට පත් ඇති බව ගම්වාසීන් විසින් විශ්වාස කරන්නට විය. රන්මුල දෙවියන් පිළිබඳව ප්‍රදේශවාසීන් තුල ඇත්තේ මෙවන් විශ්වාසයකි. තරුණ වයසේ පිරිමි ළමයි මේ අර මේ නිවාඩු දවස් තියෙන්නේ ඉරිදවාගේ. ඔව් ඔව් ඔව්. නිවාඩු දවස්. ඒ කොයි කාලේද ඔය? ඔය මේ මේ වෙනකනු. මේ මේ මෑතකදී. ඔව්. ඇවිදිලා මේ කරන්නේ මේ 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 ගඟේ අර අරේ යනවා මත්පැන්. ඔව් ඔව්. මත්පැන් අරගෙන එනවා. ඔය මස් එහෙම අරගෙන එනවා. කාලා බීලා ඒවැ දඟලලා ගඟට බහිනවා. එහෙම දියයට මැරිලා කී දෙනෙක් මලවද ගමේ අය නෙමෙයි. ආහා පිටින්. පිටාය පිටාය තරුණ වයසේ පිරිමිලා. බිලි ගන්නවා. බිලි ගන්නවා. එහෙම ඒ සෙල්ලම් කරන්න බෑ ඔය ගඟේ. ඔව්. මේ මේ ළඟදි ළඟදිම දවසක් මේ මේ පෙබරවාරි ජනවාරි වගේ දවසක් අවුරුදු 35ක් විතරදී ඇයි ළමයිනුත් එක්ක ඇවිලින් අර ඒ කොග්ගල තියෙන දිහා ඒක ජඹුරයි. ඉන්න අය මෙහෙ අය කියලා තියෙනවා මේ ඔතන ජඹුරයි ගඟට පනින්න එපා කියලා. මේ නාන්න ඇවිදින්න. ඔව් ඔව්. කිව්වලා ඇහුවේ නැහැ ගඟට පැන්නා එහෙම්ම යට ගිහිල්ලා පස්සේ උණ දණ්ඩක් බලන අඩි 30ක් ගැඹුරලු එතන. ඔය ගඟේ ගැඹුර හරියක්. ඔව්. පැයක් යනකොට ගොඩ ගත්තා ඔහේ උණු අය කෑකෝ ගාලා මැරිලා. ආ ආ ආ. ඔව්. ඒ තරම් අනුහසක් තියෙනවා රන් වල දෙයියන්ගේ. රංගල දෙයියන්ගේ එතකොට ඒ කොක්ගල යට තමයි මාලිගාව තියෙනවා දේවාලේ තියෙනවා කියන්නේ නේ ගියපු කෙනෙක් නැද්ද දැකපු කෙනෙක් නැද්ද එහෙම ආරංචියක් නැහැ දැකපු කෙනෙක් නම් නැහැ යම්ලා 14ක් 21ක් වගේ ගෙනලා එහෙම දාන දෙනවා ඒ ඒ එතකොට මේ පත්තිනි දෙයියොත් එක්ක රංගල දෙයියොත් වැඩ ඉන්නවද නැත්නම් ඒ නෑ නෑ වෙන වෙනම ඒ කියන්නේ පත්තිනි දෙයියන්ට වෙනමයි බාරහාර ඔප්පු කරන්නේ රංගල දෙයියන්ට වෙනමයි ඔය දැන් පත්තිනි දෙයියෝ අපිට කිරි අම්මලා දාන තියෙනවා කියන ඒලාදී රංගල දෙයිය සිහි කරනවා නෑ එතකොට සිහි කරන්නේ නෑ ආ එතකොට මෙහෙම එයාට වඳින ගාතාව කියලා ඒ කිරියම්මාරු වඳිනවා ඒක අනිවාර්යෙන් කරනවා රංගල ජීව හම්බෙන්න කියලා කෙනෙක් දාන බාණ්ඩෝනා කියලා මතක් කළා ඉක්කෝ පින්ක හරියට ගිහින් යංග පොන්ටට තින්ින් ගාලා නෑ ඉයා සිය දැකලා තියෙනවා දෙන්න ඔව් රන්මුල දෙවියන් ප්‍රදේශ්‍ය වශයෙන් ජනතාවගේ සිත්හි ගෞරවාදරයට පත්වීමට හේතුව පිළිබඳව අප දංගල් රාජමහා විහාරයේ විහාරාධිපති අනුරාගොඩ ධම්මානන්ද හිමියන්ගෙන් වැඩිදුර තොරතුරු විමසා බැලුවා. රන්මුල දෙවියන් යනු කවුරුන්ද? ඒ හා සම්බන්ධ ඓතිහාසික කරුණු මොනවාද? රන්මුල රාළ මුලින් හඳුන්වලා තියෙන්නේ. එහෙනම් අලවතුරු රාළ කියලා තමයි ආගේ මුල් නම හඳුන්වලා තියෙන්නේ. රන්මුල රාළ අලවතුරු රාළ පහු කාලීනව රන්මුල මුත්තා කියන භාවයට පත් වෙලා තියෙනවා. රාජෝ දහසට ලක් වෙලා කෑගල රංවලින් පිටවහල් වෙලා තියෙනවා. තවත් එක්කෙනෙක් එක්ක. රාජෝ දහසට ලක් වෙලා ධාන්‍යාගාරයක ඇතුල් වෙච්ච ගැටලුවක් කරනකොටගෙන පදිංචි වෙලා තියෙන වර්තමානයේ රංවල කියන ගඟයිද තියෙනවා පොඩි ගම්මාන. ඒ රංවල කියන නම හැදලා තියෙන්නේ කෑගල රංවලින් ආපු හින්දා. ඒත් ඒ රංවල නෙමෙයි මීත්‍රිගල හරිය. රංගවලින් ආපහින්ද එවෙදෙල්ලා ඉස්සෙල්ලා මේ මෙහරිලා තියෙන හේනිගම කියලා ගම. මේ හේනිගම තියෙන ලැබුම් බිම කියලා. මුලින්ම එවෙදෙල්ලා තියෙන ලැබුම් බිම කියලා. පළමුවෙන් එවෙදෙල්ලා වාසභවනය කරගත්ත හින්දා ලැබුද නැහින්ද වාසය කරපද ලැබුම් බිම කියලා එතන කියන්නේ. වෙනකොට එතන පුංචි පන්සලක් තියෙනවා. මුලින්ම ඉඳලා තියෙන ලැබුම් බිම. ඊළඟට දැන් ඒගොල්ලන්ගේ પરම්පරාව පැවතගෙන නැහැ දැන් ඔය රංගවල කියන ප්‍රදේශේ දැන් ඉන්නවා අලවතුරු රාළලාගේ කියලා වාසිකම තියෙනවා ඒ ARD කියන අවස්ථාව වාසිකම භාවිතා කරන්නේ රංගවල මුත්තගේ පැවතගෙන ඉන්න પરම්පරාවට හතර පොයින්ට් සිල් ගන්න යනවා කැලණියට ඒ යන්නේ පාරුවේ ඒ පාරුවේ යන්නේ වෙලදාමත් එක්ක ජීවත් වෙලා තියෙන්නේ පාරු කර්මාද ඒ කියන්නේ දැව අරගෙන ගිහිල්ලා කියලා ලී කපාගෙන ගිහිල්ලා ගඟ දෙකේ ගිහිල්ලා කැලණිය හරියේදී විකුණනවා ඔක්කොම ටික. ඒ කියන්නේ දැන් ඔය දෙපැත්තේ ගඩොල් පෝරණු තියෙනවා. ඊළඟට අද වගේ ගෑස් හෝ වෙනත් දේ භාවිතා කරන දර තමයි භාවිතා කරලා තියෙන මුල්ලි මේ කියන යුගයේදී. ඊළඟ මෙහා දර අරගෙන යනවා පොයට පෙර දවසේ තමයි ඒක පටවගෙන මෙහෙ යන්නේ. ගිහිල්ලා පොය දවස වෙනකොට ඒ වලවි කරලා සිල් සමාදන් වෙනවා කැලණිය. එහෙම යන්නේ ගමෙන් එන්නේ ගොඩ පයින් එන්නේ වාහන නැහැ චලනයේ ඉඳලා රන් වලට පයින් එනවා එතකොට දෙඩි වෙහසක් ගත්ත කෙනෙක් සතිය මාසෙක දවස් 4ක්
දවාරගෙන යන්නත් කැලණියේ ඉඳලා එනකොට පයින් එන්නත් එක දවසකදී සමහරලාට උදේ ආරම්භ වුණාම රන් වලට එන්න මෙහාට එන්න පයින් එන්න ගියාම සමහර දවසක් ගත වෙනවා එන්න පුළුවන් අතන මගේ ගිමන් නිවාගෙන එහෙම ඇවිදෙලා බොහොම දෙහැමි ජීවිතයක් ගත කරලා තියෙනවා එහේ කොහොම ජීවත් වුණාද නැහැ රන් වල මෙහෙ බොහොම දෙහැමි ජීවිතයක් ගත කළා කියන එකයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ हतर पोट फेर दवास अनकोट अरे गगे अणुला पुहुल पान वर्तमान अभी भावता को पुहुल पान आकृति पहानत्म जरगन गेलिए सामान पुहुल पान नुला आकृति लंतरती करतने एक पार अर अणुर्वकन आ रक्षा सर रंगुल राल मलाट पस रंगुल मुत मलाट पस्ते पेरदवासी मिनी पेर पड़ा नगे मे पार अवे मे मनुष्य मेरीरा नमुत्तरे दिनपता मसिक हतर वरकने विधिट गंगाधिपति जीवते मिनी दाखिन नमुत् मलाट पस्ते मे पार पल्ले हटर इट पे मिनी आरोपणे कला रंगुल राल अलवतुराल देवी के निकला अलवतुराल देवी के निकला रंगोल देवी के निकला रंगोल देवी के प्रादेशीय वसेमत्म जनप्रिय वर्तमान रंगोल देवियन मिथ्या दृष्टि के देवी के निकते रंगोल देवियो ये प्रसिद्ध व्यक्ति मूल्य के कथा करने पर ते मिथ्या दृष्टि के देवी के निकले सम्य दृष्टि के भाव ये मिथ्या दृष्टि के भाव प्रधान हेतु मे पांसल मे पांसले इवकटे वेडहेट सुमंगल की हांद्र निरंतर की हांद्र वेड़ी मित्र पीरचीन पीरचीन सुध जटा बेदल वो वर्तमान देवरूपे फेनी नाकार मित्र फेनी हांद्र विरी पाकिन इकान पीरचि पाकिन इकान मिथ्यादृष्ट हांद्रकल ने पीरचीन अखीला हांद्र गरजने लगी लगी हांद्र सद्यूट बल बिहार उलुअस गलोल गलुअस गलोल मिथ्यादृष्ट भावे युत रंगोल देवियो उलुअस गलोल गंगड़ दाल रंग कैलिंग गंगड़ कैलिंग गंगड़ गलोल मटपे हांद्र की तीन अन्न अहवा तीन तीन घी गणिंग धरण बासा बागल आंध्र की अलीदाल अदोल अलीदाल अदोल आई हईकर हईकर आई पंसले पीरचे मिथ्यात्म गल गील अरे गील रंगल एल गील तीन इतने दुम कड़ो गील तीन आना गंड गील आंध्र उत्साह गंड बेर ये गंड बेर आंध्र इवकट पुरा विद्याधिपारत धन वाला दीन पुरा विद्याधिपारत गई हांद्र गंड बेर इट पे कौत गे कुल अरगन गेल दंग वरतमा तीन उलुअस अरगन गगिंग अरगन गेल दंगल रज महाविहारी कुटप उलुअस तीन पे विहारी उलुअस दिन तीन मेन कौत इसलाक इसलाम तीर विन दिन तीन मम गीने मेत गति अरे खलु व्यंकर व्याल पिनुंगे हुआ दंगल हुआ नांड की हम दिया ठो बागरी इन वालो ये तरन सहराय ये क्या ने गंगा तुले या गंगा आदरे कला दी ना कहीं गंगा आदरे कला दी नहीं इंदा क्या ने या इंदा हमें की गंगे ने इंदा गंगा तो हाँ नियक पिंडे दें गंगे व्याल वाल वाल हार अंड दी लने इलाड व्याल पिनुंगा हार अंड दी लने गंगा चूकर बोलते हम दिया टेबु हम आप उड़े वाले नहीं लो ඒ තරම් ඒ ගඟට ආදරය කරලා තියෙන හේඳ කැලණි ගඟ තුලේ කටයුතු කරන්න ඉඩ දීලා නැහැ. ඊට පහු කාලීන එනකොට දැන් ඒකනම් මේ අවුරුදු
විසි පහත් තිය තුර අපි දන්න යෝගයකත් සිදේච්ච එක මිනිස්සු එහෙද රංගල දෙවියන් වෙනුවෙන් පුදුම භක්තියක් මුල්ලක බයක් එක්ක තිබුණේ ඒ භක්තිය තිබුණ බයත් එක්ක එහෙද අර දෙවියන් මිනිස්සු නාන්න ගිය වෙලාවේ විද ගැන උණ ගැනිල හැම නෙන්න ඊට පස්සේ ඒ දෙවියන් බාර වෙන්න අර රංගල දෙවියන්ගේ පුහුල් පාන එළන ගඟේ කරදරයක් වුණාම කරන්නේ රංගල දෙවියන්ගේ ආරක්ෂා එළ ඒ කියන්නේ ඒ දෙවියන් කරන විනේ ඒ දෙවියන්ගෙන් වලක්ව ගන්න ඕන හින්දා ඒ දෙවියන්ගේ ආරක්ෂා එළ පුහුල් පාන වත්ත කරනවා කල් යනකොට අර මිත්‍යා දෘෂ්ටික භාවයේ සම්ම්‍ය දෘෂ්ටික භාවයට පත් වෙලා මිනිස්සුන්ට උපකාර කරන දෙවි කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා වර්තමාන තත්ත්වයට ඒ වගේම මිනිස්සු තමන්ගේ සම කටයුත්තක් දෛනිකව කරන්නේ දෙවියන් සිහිපත් කරගෙන. ඒ දෙවියන් සිහිපත් කරන මිනිස්සු මේ ගඟදැල ජීවිතවල සම ගෙදරකම තියෙන කැටයක්. සම ගෙදරකම තියෙනවා. ඒ කැටේට ගෙදරින් පිට වෙලා යනකොට පාරායන තිර රංගල කැටේට දෙන්නේ නැතත් ගෙදර කැටේට මුදලක් දානවා. ඒ මුදල දාලා වර්ෂාවසානයේදී දැන් මේ පන්සලේ සමාවරුද්දකටම දෙනවා දේව දානයක්. හාල්මිටි පහක් හෝ හයක් එනේ ජන ප්‍රමාණය බලලා හාල්මිටි හයක අතර බත් වෙනවා මුල් යුගයේ නම් දේවදානේ පිරිමි විතරයි සහභාගී වුණේ කාන්තාව නැහැ උයන්න පියන්නවත් ආහාර අනුභව කරන්න වාඩි වෙන්නෙත් නැහැ ගඟ සමග රන්මුල දෙවියන්ගේ තිබුණු සම්බන්ධතාව කුමක්ද දැන් ගඟට ආදරේ හිදයි ඔක්කොම වෙලා තිබුණා ඒ කියන්නේ ජීවත් වුණේ ගඟ ගඟට ආදරේ ඒ හින්දා ගඟ අපවිත්‍ර කරන්න දුන්නේ නැහැ ගඟ හැඩි කරන්න දුන්නේ නැහැ ගඟේ දඟලන්න දුන්නේ නැහැ. ගඟලඟ කුණු හරප කියන්න දීලා නැහැ. ඒ ඇයිට දනුවන් දීලා තියෙන දිගටම. ඒ කියන්නේ ගඟට ආදරේ. ඒ කියන්නේ ජීවත් වුනේ රාජ උදහසට ලක් වෙලා යවදින හැංගිලා හිටියේ ආරක්ෂා වුනේ කැලණිකගෙන්. කැලණිකගෙන් ආරක්ෂා වුනේ හින්දා කැලණිකකට බොහොම ආදරේ කරලා දෙනවා. හින්දා ඒ කැලණිකකට හානියක් කරන්න දීලම නැහැ. ඊට පස්සේ පහු කාලේ වෙනකොට මිනිස්සු පහම්පත්තු කර කර රංගල දෙවි වඳින්න පුදන්න පටන් ගත්තට පස්සේ ඕන මිනිහකෙ ටික කාලේ කරුණාක කිරක තේනවනේ. අපිට වුණත් විතරම කෙනෙකුට ගහලා ගහලා අපි ගහන්න ගහන්න අපිට වඳිනවනම් අපිට සැලකනවනම් සමදාම ගහන්න දෙන්නේ නැහනේ. ඒක පහු කාලේ වෙනකොට රංගවල දෙවිය නැතිමත බැරිතරට මිනිස්සුන්ට යවදි තියෙනවා. ඒකට කරේ හරකෙකුට පැටියක් දාන්න කිට් වෙනකොට මිනිස්සු රංගවල දෙවිය වෙනුවෙන් ගහක් වඳිනවා තමයි. අද ඒක මුගක් අඩේ. අපි හිතමු මේ පොල් ගහක ගිහිල්ලා ගොක්කොලයක් ගැට ගන්නවා. ඒ ගොක්කොලේ ගැට ගන්න ඒ ගොක්කොලේ ගැට ගහපු ගහෙන් ප්‍රයෝජනට ගන්න නෑ කන්න. අවුරුදු පහක් හරි බාර උප්පු කරනකම් ඒ ගහෙන් ගෙඩිය කන්නේ නැහැ. ඒ පොල් ගහේ ගෙඩි වැටිලා පැලවිලා යනවා. ඊට පස්සේ ඒ ගහෙන්ම පොල් කඩලා ඒ ගහේ පොල් හිඳලා රංගල දෙවියන්ට පහන් හතක් හරි 14ක් හරි බාර වෙනවනේ. ඒක පත්තු කෙරුවට පස්සේ තමයි බාරින් නිදහස් වුණාට පස්සේ තමයි ඒ මිනිස්සු ඒ පොල් ගහේ ප්‍රයෝජන ගන්න. ඒ තරම් ඒ දෙවියන් වෙනුවෙන් බාර වුණා. ඒ කියන්නේ හරකෙක් සතෙකුට විතරක් නෙමෙයි. ගෙදර මනුස්ස දුවකට දරුවෙක් ලැබෙන්නේ හිටියා. ඒ රංගවල දෙවියන් වෙනුවෙන් පඳුරක් දානවා ගැට ගහනවා ගස් සතු බඳිනවා පඳුරක් ගිහිල්ලා සමහරවට ගහක් ගැට ගන්න ආර දැන් අයනායක කියන ප්‍රතිපලයේදී සමහරවට ඔයගොල්ලෝ කියලා ඇතර කෙම්මුර දවස්වල පහනින් සැරසීම කියන අවස්ථාව අයනායක කියන ප්‍රතිපලයේ තියෙනවානේ එතකොට මිනිස්සු රංගවල දෙවියන් වෙනුවෙන් ස්ථාන වෙන් කරගෙන ගිහිල්ලා පඳුරු ගැට ගහපු දැන් තියෙනවා නුග වගේ විශාල රුක්ස තෝරගෙන ගඟ දෑලේ ඒ තැන්වල පඳුරු ගැට ගැහුවා. පහු කාලෙන් එනකොට ගමක් ගානේ මන්සන්දියක් ගානේ රංගවල දෙවියන්ගේ ප්‍රතිමා ඉදි කරනවා. දැන් මේ සැම දැන් මෙතන පන්සලට යන දෙන හන්දියෙත් පොඩි කුටියක් හදනවා රංගවල දෙවියන්ගේ පිළිමෙ තියන්නේ. ඒතර මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන ඉඳන්. රංගවල දෙවි කතරගම විෂ්ණු ආදී දෙවිවරුන්ට ඒ විශ්වාසය මෙහි නෑ මිනිස්සුන්ගේ. එතකොට එබඳු විශ්වාසයක් තියෙන හින්දා රංගවල දෙවියෝ වෙනුවෙන් සැම ගෙදරකම දැන් පන්සලේ වර්ෂයකට දානයක් දෙනවා වගේම අස්සන නෙළුවාම කුඹුරු වල අස්සන නෙළුවාම කුඹුරු මිනිස්සු එකතු වෙලා කමත රංගවල දෙයක දාන දෙනවා. ඊළඟ මොනහට ලොකු වගාවක් කළොත් අපි තු මංජක් අහිට වගේම අක්කර දෙයක දුනක අස්සන ගොඩ ගත්තාම නෙලා ගත්තාම මේ ඉඩමේ මිනිස්සු දානයක් දෙනවා. ඒ කියන්නේ හාල් මිටි 45 අනිවාර්යම කරෝල වගේ දෙයක් ගන්නවා ඒකට. කරෝලයි අච්චාරුයි කියන වරදින්නේ නැහැ. අනිත් මොනව නොගත්තත් කරෝලයි අච්චාරුයි ගන්නවා. එතකොට කෙහෙල් කොලේ කෑම කන්නේ. බීමේ පැදුරු දාලා මාගල් දාලා වාඩි කරලා කෙහෙල් කොලේ ආහාර දෙනවා හවස මේ වගේ වෙලාවල වෙනකොට ආහාර දෙන්නේ දෙවියන්ට කැප කරලා ඉවර වෙලා මුල්ලුගේ කාන්තාව උයන්න පියන්න ගත්තෙත් නෑ කෑම කන්න වාඩි වෙන්නේ නැහැ කාන්තාවන්ට ගෙවල් වලට යවනවා කෑම ටික හැබැයි දැන් එනකොට එදා නැතුණාට වර්තමාන වෙනකොට
උයන පේනේවට උදව් වෙනවා ආහාර හැබැයි ඉස්සල්ලාම දමුත් ඒ සිරිත දෙන පළවෙනි වටේ වාඩි කරවන්නේ පිරිමි විතරයි අද පළවෙනි වටේ ඉඳ වාඩි කරන්නේ පිරිමි විතරයි පළවෙනි වටේ පිරිමි වාඩි කරලා ඊට පස්සේ කාන්තාවන්ට බිම වාඩි වෙලා දාන අනුභව කරන්න ඉඩ දෙනවා ඒක ගමක් ගානේ සිද්ධ වෙනවා රන්මුල දෙවියන්ට රන්මුල දෙවියන්ගේ හස්කම් මෙන්ම අතුරු විශ්වාසයන් පවතිනවාද ඒ රන්මුල දෙවියන්ට ඒ තරම් විශ්වාසය තිබෙච්චි මේ ප්‍රදේශයේ දර පූගඩ දැන්ට රම්පකුණකම කියන ප්‍රදේශයේ වතුර ආරයි යනවා ජල ටැංකිය හැ කරලා ඔකේ ඇවිදින් ඉන්නේ පිටින් අය ඉතින් ඔතන ඇවිදින් දඟලනෝ කෑ ගහනකොට මිනිස්සු කියලා තේනවා මේක දෙවියන්ගේ අඩවිය කටවරද්ද ගන්න එපා කියලා කියන්නේ කුණුහරුප කියලා කෑ ගහලා අරක්කු බීලා ගඟලඟ දඟලනෝට කියලා දෙනවා මේක රංගල දෙවියන්ගේ අඩවිය කටවරද්ද ගන්න එපා කියලා වෙරිමර ගාත්තේ රංගල දෙවියගේ අම්මට කියලා මේක නාන්න පැලසින ගඟට ඒ පැනපේක ආවි නෑ උඩ රංගල දෙවියන්ගේ අම්මට කියලා දෙවෙනියත් යන්න රංගල දෙවියන්ගේ අම්මට කියලා දෙවෙනි ආවෙත් නෑ තුන්වෙනියත් යන්න එකට වීපු තුන්වෙනියත් ආවෙ දැන් රංගල දෙවියන්ගේ අම්මට කියලා ගඟට පරම තුන් දෙනාටම එන්න බෑ තුන් දෙනාම ගිලිලා කෙමදුම් කාර්යය ගෙනල්ලා හෙව්ව මිනිහ හම්බුනේ නෑ ඊට පස්සේ ගමේ පැරණි අයගේ කියමනක් තුල එදා ඉඳන් කරන දෙයක් තුල ගඟේ පහන පත්තු කරන්නයි කියලා දෙනවා පොල් පාන් පත්තු කළා ගඟේ පහුර හදලා රංගුල රාළ ගිය තාලෙට මම පහුරේ පොල් පාන් ගඟේ පාකිරුවට පස්සේ උදේ බලනකොට මිනිහ තුනම එකතනින් වැටිච්ච දෙනම මත වෙලා තියෙනවා ගඟට පැනපු තැනම මිනිහ තුන තියෙනවා කොහෙවත් ගිහිල්ලා නැහැ හොය පොයට හම්බුනේ නැහැ ඒ දවස් හතකට පස්සේ හම්බුනේ මිනිහ තුන ඒ කියන්නේ හොයලා හොයලා පහන් පත්තු කළාට පස්සේ එතකොට මිනිස්සු ඊට පස්සේ බලනවා මේ අය නෙමෙයි කොහෙන් එන කෙනත් මේක ආරංචි වෙනා ලොකු පත්තරේ දැන්නිනුත් එකනගේ මිනිස්සු බය වුණා රංගල දෙවියන්ට ඊට පස්සේ ඒ බය කරන කොටගෙනත් රංගල දෙවියන්ගේ පිහිට කරන කොට වෙනත් දැන් මෙහි අපිට හරි දැන් මට තියෙන අත්දැකීමක් දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මගේ අනිත් පන්සලේ චෛත්‍යයක් කොතනිර ආවරණය කරන අවස්ථාවකට එවකෙටි අගමැති රත්නසිරි මහත්තයා රත්නසිරි මහත්තයා උස්සවේට ආවා ධාරානි පාත වර්ෂා එදා ගැන කිට්ටු කරන්න බැරි තාට මම එතකොට මේ ළඟ ඉස්කෝලේ වැඩ කළේ මෙහේ අපේ ළමයිනි ඔක්කොම ගිහිල්ලා මොකක් කරන්න බැයි ඉස්සෙල්ලා දවස් උදේ ඉඳලා වහිනවා දවස් කරන්න කිසිම දෙයක් නැති ඉතින් දැන් දෙවියන් විශ්වාසයක තෙමුණා මම පඩුරක් කරන් ගිහිල්ලා පන්සලේ තුන දේවාලේ පාරේනේ රංගලද මම අතේ ගිහිල්ලා ගැට ගැහුවා පඩුරක් ටිකක් සැරේ කරලා මම කිව්වේ ටිකක් දාන දෙනවා නම් පින් දෙනවා නම් සමදාම රංගල දෙන්න පින් දෙනවා අපි එම් පින් දෙනවා නම් දාන දෙනවා නම් මේ වැඩේ කරගන්න ඉඩ දෙන්නේ නැද්ද කියලා අයියෝ කෑ ගහලා මේ පන්න කැට ගෙවිත්නම් අර හෙන ගහන්න වහපු වැස්ස එහෙම පෑවුවා දැයලා උත්සවයේ වෙලාවේදී අවසාන වෙනකොට වටේම වහිනවා පන්සල් ඔත්තරද වහින්නේ ඒ භූමි හරියට වහින්නේ උත්සවයේ අවසාන වෙනකොට ආව හුලඟක් වහලේ ගලවගෙන ගියා ඔක්කොම ස්ටේජ් එකේ හයි කරපු ස්ටේජ් එකේ වහලේ ගලවගෙන උඩින්ම ගියා කිසි කෙනෙකුට හානියක් වුණේ නැහැ උත්සවය ඉවර වෙනකොටම ඒක උනේ උත්සවය ඉවරලා වහලේ ගලවගෙන ගියා විතරයි උත්සවය ඉවර වෙනකොට ආයෙත් අර තිබුණා වගේ මෙස්ස එහෙනම් අපිට රංගන දේවගෙන විශ්වාසයක් තියෙන ඒ හින්දා උසේ වඩා අවසන් කරනකොට කිසිදු ආකාරයේ කාටවත් හානියක් වුණේ නැහැ. දැන් වුණත් මේ දේවදානය දෙනකොට පෙර දවසේ අපි බාරයක් ගැට ගන්නවද? ඒ බාරය ගැට ගන්න දෙවියන් වෙනුවෙන් කරන යාගය බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලා හෝ ආගම දෙවියෝ ගැන විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් අපිට පල්ලේ හරිනේ. නමුත් මෙහි අපිට අධ්‍යක්ෂයන් තුළ පැහැදිලිව පේනම රංගල දෙවියන්ගේ බලය තියෙනවා කියලා. එකට මෙහෙ අපේ ස්කෝලේ ළමයි කීප දෙනෙක් කැවිදෙලා පිරිතක් දවස පල්ලෙ බෝධිය ළඟ ඉඳලා තියෙනවා බෝධිය ළඟ ඉන්නකොට එකේ ඒ බෝධිය ළඟ ගල උඩ වාඩි වෙලා ඉන්නවද කියලා දෙනවා ජටාව බැඳගත්තු සුදු ඇඳුමින් ඉන්න එක්කෙනේ පාන්දර හතර දෙතල අනිත් ඒ නිදාගෙන ඉඳලා බෝධිය ළඟ මූ පැල්ලා දිව්වා දුරදී කොට මෙහෙ ගිහිල්ලා තියෙන ගෙදර ගිහිල්ලා තියෙන සිහි නැතුව බය වෙලා ඊට පස්සේ තොරතුරු හොයලා බලනකොට පස්සේ මොකද නෝල් ගැට ගහලා ඌ කියන බෝධි ගල උඩ වාඩි වෙලා හිටියන සුදු ඇඳුමක් ඒ රංගල දෙවි. ඊළඟට බොහෝ වෙලාවට බදාද සෙනසුරාදා වගේ දත උල්කාපාත උල්කාස්ම කියලා අපි පිළිගන්නේ නැත්තේ ඒකයි. උල්කාස් වෙනවා නම් එන්නේ ඍජු පල්ලහට එන්න ඕනේ.
देवता अपे बोधियट रे अट हत विनोक बेलो नागस्कृतियन ओण दवास बदास हवस बला बोधियट देवता एक दिघट नौकड़ी एन ए विश्वास मे गंगूल शम कि युद्ध काल हटे ओक् माला शम तनक मे गंगूल हिम हाँ अकुने ये तर मिनी दिव्य विश्वास दिन यदि ये वगेम तीन शमक शमकिन एलियटे अने रंगुल दिव्य सिल पंडाल शमक नोट आशीर्वाद विनते वधु असंगत है मे हिम असंगत है चिकेन गंगदारी जीवत्ते इशि वर मे रंगल दिव्यराजोत्तम से आमंत्रण कर विष्णु कत्र बल विश्वास मे प्रदेश विश्वास विवाह मंगल दूना रंगल दिव्य भारत में इसल तीन मंगल इवर पास दिव्यंग बदादस विहार अभी विहार मिहारी अभी विहार गुड़ाने पूगड़ तीन गंगल मिनीसुकर गंगल कोटोला लनु पुहल पाटे लनु गिटाने रंगल दिव्य शम बदादस कल गंकट आवत् एन अरे ओटक पंडा दीवाल पंचलती मे पार पूगड़ पास इतने तीन दस मे बदासन तुराधर पहन वेसी पत्न पेन लेकिन मिनीस अंधभक्ति मिनीसान दीवन विश्वास अंधभक्ति कथा मिनीस अद्धकी जीवित गटल वाले विसद तीन हिंदा अंधभक्ति विश्वास अभी अंधभक्ति विश्वास रंगुल दिव्यान संबंध किलिकीनदे बलपान्ने केसेद रंगुल दिव्यान किलिने अनि देवालोल्दे अतुलत करन्ने ने एक यानी एक दैय्य नेमेने गन्ने दे दैय्य नियोजनय करन एवुन इन्नो देवालोल कपुओ किला जातिया कपुओ किला जातियाने කතරගමේ භූමිය ගැන කතා කරනවා කතරගම භූමිය ගැන කතා කරනකොට කියනවා මිනිස් කටහඬින් තොර ඈත කඳු හෙල්ලසල මහවනේ අරගත් තිබේ එක් භූමියක් මගේ හද මෙමිසිදී මිනිකුරුල බරනලා නොබයාල හිසසවා පෙරවිලස සැරිසන කතරගම භූමියට යන මිනිස්සුගේ ස්වභාවය ඒ කියන්නේ දෙවියන්ගේ දෙඩි විශ්වාසයෙන් යන්නේ එතකොට කන්නලව් හඬ වියරු වියරු කන්නලව් හඬක් තියෙන්නේ අනේ දෙයියනේ කියලා එහෙල්ලන්නේ इलाने इले मत अरे गहने बेरे मिनी नटन सलित कत्ती कतर दिव्यंगे दड़ी अंध विश्वास गहन बेरे सलित सर नम रंगु दिव्यंग हम सलित कारण अंधभक्ति अने गमक जीवत् मनुष्य दुकान ඒ කාලේ දුකනේ දෙවියන්ගේ දැන් කතරගම දෙවියෝ වගේ කියන කතා කරන පාර්වතීලා වගේ අඹුව හිටියා කියලා කතා කරන රංගුල දෙවියන්ට එහෙම ඉතිහාසයක් ගැන කතා කරන කාරවත් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ හින්දා කිලි කියන જાතිය රංගුල දෙවියෝ නැහැ. අර කපුව කිලි හදාගත්තට රංගුල දෙවියන් ඉස්සරහදී කිලි කියන જાතියක් නැහැ. නමුත් කෙනෙක් පවිත්‍ර අපි ඕනතරකට යන්නනේ පිරිසිදු වෙනානේ. අපි අපිරිසුදු නම් අපි කිලිම තමයි තියෙන්නේ. දැන් मेरना गेदर मेरी अभी नाला फिरी फिरी इलाटे अप्रिशु बावेटे कने पत्ना कुहमर का फिर एन पुल यानी को फिर बावे एक
නිවැරදි ක්‍රමයේ රටාව. ඉතින් රංගවල දෙවියන්ගේ දේවාලයට යන්න හෝ මේ තැනක කපුරාලලා නැහැ සල්ලි එකතු කරන. රංගවල දෙවියෝ විකුණලා සල්ලි කරන අය නැහැ. රංගවල දෙවියන්ගේ ආරෝඩිය කියන එකක් මෙහෙම ඉස්සෙල්ල නැහැ. දැන් විනායක දෙවියන්ගේ ආරෝඩිය තියෙන්න පුළුවන්. රංගවල දෙවියන්ගේ ආරෝඩිය ගන්න බැහැ. රංගවල දෙවියන් ආරෝඩියක් දෙන්නෙත් නැහැ. එහෙනම් රංගවල දෙවියෝ විකුණන්න කාටවත් බැහැ. එහෙනම් කාටවත් විකුණන්න බැරි මිනිස්සුන්ගේ විශ්වාසයට වඩා විශ්වාසයට එහා ගිය එක. දැන් අපි තුල තමයි විශ්වාසය තියෙන්නේ. ඒ විශ්වාසයෙන් එහා ගිය ප්‍රත්‍යක්ෂය කියන එක. කියන්නේ අනුමානයයි ප්‍රත්‍යක්ෂයයි දෙකක් තියෙනවානේ. අනුමාන කරනවට වඩා ප්‍රත්‍යක්ෂය කියන එක රංගවල දෙවියන් කෙරෙහි මිනිස්සු තුල තියෙනවා. ඒ හින්දා රංගවල දෙවියන් ගැන ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් දැන් අර කුකුළු හැවිල්ල කියන එකේ කතරගමට යන මිනිස්සයා කටයුතු කරන ආකාරයේදී තියෙනවනේ එක තැනකදී බොළ දුම්ගෙද කිරිතොඩගේ කියලා පුංචි එකාගේ කටක් කටක් පාසා තියෙන කතරගම දෙවියෝ කියලා. එච්චර. නමුත් මෙහි ඕනේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කතරගම දෙවියෝ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මෙහි රංගවල දෙවියෝ කියලා ඇහුවාම ඕනම කෙනෙක් ඕනේ පුංචි එකේ රංගවල දෙවියෝ කියලා දන්නවා. එහෙනම් ඒ කරලා දෙන්නේ රැපියල තන කොන්ල වගේ අනවශ්‍ය ආකාරي වර්ණා කරන්න දෙන්නේ. එතකොට රංගවල දෙවියන්ගේ මිනිස්සු මරන්න බෑ. හානි දෙන්නේ නැහැ. දැන් කතරගම දෙවියෝ මිනිස්සු මරවනවානේ. බලා එල්ල හෙළුව හෙල්ල මුලම වෙල්ල මරු දැනේ. දැන් කුකුළු හැවිල්ල කියන පැදිපැලේදී කියනවානේ දුද නොද බින්ද ලද තෙද කඳ කඳ දෙව් රද සාමිනේ මගේ කුකුලා නැසු එක දදේ ඔබගේ පාළු යක. තව එක බුදු දිනත් තක ඉන්න දෙයිද නොදීමක. බලා එල්ල හෙළුව හෙල්ල මුලම වෙල්ල මරු දැනේ. ඒ කතරගම දෙවියෝ මිනිස්සු මරවනවානේ එතකොට. දෙලිමොණ්ඩ දෙවියෝ මිනිස්සු මරවනවානේ. ඊළඟට තව කඩවරයලවත් මිනිස්සු මරවනවා. භාග්‍යවත් දෙවි භාග්‍යවත් යක්ෂ වෙස්සියක් තියෙනවානේ. හාමුදුරු කෙනෙක් කලයකට යනලා එහෙන්ද තරහ තියෙනවානේ කඩවරයා හාමුදුරුවෙක් එක්කම. නමුත් රංගවල දෙවියෝ කාරවත් එක තරහ නැහැ. එතකොට කඩවරයා හාමුදුරුවෙක්ව තරහයි. රංගවල දෙවියෝ ඔය කාරවත් එක තරහ නැහැ. ගැහැණුද පිරිමිද ආගම්ද ජාතිද කිසි කෙනෙක් නෑ. හැබැයි දෙවියන් විවේචනය කරන දෙවියන්ට අපහාස කරන සමාජයේ පිළිකුල් සහගත අය කෙරෙහි බලන්නේ නැහැ කියන එක විශ්වාසයි. හානියක් කරන්න එයාට පිළිසරණක් නැහැ. එයාට පිළිසරණක් නැහැ. අනිත් සෑම කෙනෙකුට පිළිසරණ තියෙනවා. අපි දැකලා තියෙනවා දෙවියන් වර්ණා කරන විවිධ පද්‍ය. ගණදිවි හැලත් එවැනි පද්‍යක්. රන්වල දෙවියන් හා සම්බන්ධ එවැනි පද්‍ය තිබෙනවාද? රංගවල දෙවියෝ වෙනුවෙන් එහෙම යහන් හැලී නැහැ. මේ වෙනකොට රංගවල දෙවියන්ගේ වර්ණනා කරන්න පද්‍ය ටිකක් ගාථා ටිකක් සකස් කරලා තියෙනවා. මම ඒකයි ඔය ටිකම පන්සලෙන් ඒ ටික ගන්න පුළුවන් කියලා ඔය ටිකම පන්සලෙන් තියෙන ගාථා ටික එහෙම. එහෙම නැතුව මේ දැන් වෙන දෙවියෝරුන්ගේ වර්ණනාවන් සඳහා බොහෝ සමහර වෙන පද්‍ය සිය ගණන් වලින් සකස් කරලා තියෙන්නේ. එහෙම සැහැලි නැහැ. එතකොට එහෙම අවශ්‍ය නැත්තේ මේ ප්‍රාදේශීය ප්‍රාදේශීය තුල රංගවල දෙවියෝ කියලා දන්නවා. වෙනත් කාගෙන්වත් වර්ණනාවක් අවශ්‍ය නැති තරමට මිනිස්සු තුල ඒ දෙවියන් පිළිබඳ විශ්වාසයත් බැඳීමත් ඇදහිල්ලත් ඔක්කොම තියෙනවා. දඟුල්ල රාජමහා විහාරස්ථානයත් සමග රන්වල දෙවියන් අතර පවතින සම්බන්ධතාව කෙසේද? ඒ සම්බන්ධ මූලාශ්‍රගත තොරතුරු තිබෙනවාද? ඒතනෙක් ලැබුම්බිම තමයි මුල්ම හිටපු දෙන. ඒතර දැන් ආරණ්‍යයක් වශයෙන් තියෙනවා. නමුත් මිනිස්සු තුල මුල් යුගයේ ඉඳලා මුල් බැසගෙන තිබිච්ච එකක් රන්වල දෙවියන්ගේ ආශිර්වාදයේ වඩාම තියෙන දඟල්ලේ කියන එක. රංගවලටත් වඩා තියෙන දඟල්ල කියන විශ්වාසය තුල තිබිලා තියෙනවා. ඒ විශ්වාසය මිනිස්සු තුල තිබිලා තියෙන හින්දා මිනිස්සු ඒ විශ්වාසයේ ගොඩනගාගෙන ජීවත් වෙච්ච මෙතෙන්ද බැල්ම තියෙනවා උගා. දැන් අපි හිතමු ජීවත් වෙන කාලෙම කියලා. ඔයගොල්ලන්ට කාට හරි කවුරු හරි වැඩිපුර උදව් කරන දෙනට ඔයගොල්ලෝ යන්නේ සලකන්නේ. ඒතකොට මෙහෙ පැත්තේ මිනිස්සුන්ගේ මේ ලොකු විශ්වාසය රංගවල දෙවියන් තුල තියෙන හින්දා බැඳීමක් තියෙන හින්දා රංගවල දෙවියන්ගේ හුඟක් ආශිර්වාදිතය. මේ නඩුවක් තිබෙන අවුරුදු 13.
යාරෝ 13 වෙනි නඩුවට යන ඉස්සලා අපේ මිනිස්සු කාටත් නෑ රංගල දෙයෙන් පාරේ බාරේ වෙලා වාහන පත්තු බලලා ගියේ එහෙනම් මේ මිනිස්සුන්ට අවඩක් කුඩේ නෑ උසාවි තියෙන දිනු එහෙනම් ඒවා මේ සමහර නඩුකාරය කරපු දේවල් වෙන්න පුළුවන් නඩුකාරය කළත් දෙවියන්ගේ විශ්වාසයේ මිනිස්සු තුළ දිවිච්චයක හිටු වෙලා තියෙනවා විශ්වාසය පදනම් කරගත්තු අවස්ථාවෙන්ද මේ අනික සෙල්ලිපියක් එකක් තිබිලා තියෙන එක යුගයක ඒක තිබුණාද කියලා දන්නේ නැහැ මම සිරන්දර නිගල මහත්තයලා ජනල බැලුව කියවන්න බෑ බිම තිබිලා ගල්ලෑල්ල පහන් පත්තු වල පොල්තරලෝට සියල්ල මැකිලා අකුරු කෑලි තියෙන අකුරු වල හොයන්න බෑ පහු කාලේ ওই ටිකම එක්කෙනෙක් රංගවල දිවි වර්ණ කියන එකක් ගහලා තියෙනවා ඒක මේ මෑත කියන්නේ මේ අවුරුදු දන්ත 6 7කට කලින් එහෙම නැතුව ශාස්ත්‍ර මන්ත්‍ර යන්ත්‍ර සූත්‍ර වලදී දෙවි විකුණන්න සූදානම් වෙච්ච ඒ පළාත් උනේ ඒ තරම්ම ගෞරවයක් තියෙනවා එහෙම කරන්න යන්නේ කිරුට ඉඩක් ලැබෙන එකකුත් නෑ සමහර වෙලාවට රන්වල දෙවියන් පිළිබඳව පවතින විශ්වාසයන් ජනතාවගේ ජන ජීවිතයට මොන වගේ බලපෑම් සිදු කරනවාද මෙහෙ ගම්මඩුවක් නටනවා ගම්මඩුව නටනකොට රන්වල දෙවියන්ට පින් දීලා ආශිර්වාද අරගෙන කරනවා මිසක් ඒ ගම්මඩුව හෝ දිය කැපිල්ල තුළදී රන්වල දෙවියන්ට සම්බන්ධයක් නැහැ ඒ කියන්නේ රන්වල දෙවියෝ කියන එක ගැන බුදු වෙන ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙනකොට කියන්නේ බෞද්ධ දෙවි කෙනෙක් දැන් කතරගම දෙවියෝ Hindu දෙවි කෙනෙක් කියලා නේ විශ්වාස කරන්නේ රංගවල දෙවියෝ කියන්නේ බෞද්ධ දෙවි කෙනෙක්. එතන බෞද්ධ දෙවි කෙනෙක් එක්ක අරගෙන බලුවාම අර යంత్ర මන්ත්‍ර තෝත්‍ර කරනේවා Hindu සංකල්පය තුල තියෙනවා බෞද්ධ සංකල්පෙට ඇතුළත් වෙලා නැහැ. දැන් ඉස්සෙල්ලා මුල් යුගයේ අපේ පන්සල් වල දේවාල ඇතුළුනේ නැහනේ. ඔව්. මුල් යුගයේ පන්සල් වල දේවාල ඇතුළුනේ නැහැ. පන්සල් ජීවත් වෙන්න ඕන නැඳ හාමුදුරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති ද පන්සල් වල දේවාල ඇතුළත් කරා පහු කාලෙන්න. එතකොට බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දෙවිය ළඟට යන්න තියෙන එක දැන් මිනිස්සු යන්නේ කොහාටද දෙවිය ළඟට ගිහිල්ලා නන්දමාලේ යන කලි යුගයේදී බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි කියලා නන්දමාලේ සින්දුක කියනවනේ ඊළඟට දේවාලට ගිහිල්ලා මිනිස්සු බුදුහාමුදුරු ළඟට යන්න දැන් පුරුදු වෙලා තියෙන නමුත් ඔය සම දෙයක්ම කරලා බුදුන් නැඳලා දෙවියන්ට පින් දෙන්නේ ඒ මිනිස්සු වරද්ද ගත්තද නේද එහෙනම් කතරගම දෙවියෝයි විභීෂණ ආදී දෙවිවරුත් එක්ක කරලාම රංගවල දෙවියන්ට තියෙන බෞද්ධ පදනම දැන් අර වජිරණපති සුදු බණ්ඩාර දෙවියන්ට ගලේ බණ්ඩාර දෙවියෝ කියලා කතාන ඒගොල්ලන්ට තියෙන බෞද්ධ මොහුනවර දැන් මේ සපුමල් බණ්ඩාර වගේ ඒ දෙවිවරුන්ට දක්වන දැන් වන්නේ පළාත්වල ගියත් ඒත් එහෙමනේ වන්නේ පළාත්වලත් ඒගොල්ලෝ අයනායක කියලා දෙවි කෙනෙක් අදහනවනේ එතකොටේ ප්‍රාදේශී එතකොටේ අයනායක දෙවියෝ අදහානේ වන්නියේ කතරගම දෙවියන්ට විශ්ව දෙවියන්ට කිසිදු තරක් නැහැ නේ පළාත්වල එතකොට ඒක රංගල දෙවියෝ අදහන්නෙත් නැහැ ඒවා දන්නෙත් නැහැ නමුත් අයනායක දෙවියන්ට මිනිස්සු සැලකිල්ලක් දක්වනවා අයනායක කියලා මට මතකයි කාගරේ ප්‍රතිපලකුත් දෙනවා කුසිකර්මාන්තයක පදනම් වෙච්ච තිබුණේ ඒ කුසිකර්මාන්තයක පදනම් වෙච්ච මිනිස්සු ඒකනේ මම කිව්වේ අස්සන්න නෙලන්නේ රංගල දෙවියන්ට විලේ දාන දීලා කියලා කුමුරේ මොනෝhari වැව්වොත් අස්සන්න ගත්තොත් දැන් මම මේ වත්තේ අන්නාසි දාලා තියෙන අක්කර 10ක මම. ඔය අස්සන නෙළුවම අපි රංගවල දෙවියන්ට වෙන් වෙනවා දානෙට කොටස. මේ. ඒ කියන්නේ මිනිස්සුගේ ජන ජීවිතයේ මේ බැඳිලා තියෙන්නේ. දෙවියෝ කියන තැනට වඩා තියෙන තමන්ගේ කෙනෙක් කියලා හරි බුදුහාමුදුරුව හැරෙනකොට මිනිස්සුගේ ඊළඟට දෙඩි බැඳීමක් තියෙනවා බුදුහාමුදුරන්ගෙන් දයාව කරුණා මෛත්‍රිය ලැබුණේ. අපි ඉල්ලුවට යාඥා කරලා දැන් වෙනාගම් වල ගිහිලා ඉල්ලන කරන්නේ මාගේ ස්වාමියෝ කියලා ඉල්ලනවානේ දෙවියෝ මගේ ස්වාමියා වෙලා තියෙන්නේ ඒ කියන්නේ මගේ එකම මට නැහැ නේ මගේ ස්වාමියා දෙවියෝ දැන් මාගේ ස්වාමියෝ කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලනකොට අහස හිරඳ ආස ඉර හඳ මැව්ව පොළොව ගහ කොළ මැව්ව සියල්ල කුස මැව්ව තෙද බැලදී දෙවිතුමනි කියලා කතරගමට ගේන කියන්නේ ආසයි ඉරයි හඳයි ගහයි කොළයි පොළොවයි දෙයියනේ මේ උඹයි කියනවා ඊළඟට කතෝලික ආගමේ තියෙනවා තෙස්තමෙන්ද පරණ තෙස්තමෙන්ද නවගිවිසු මේනේ වෙනස් කරලා දෙනවා එච්චර මේ ආදම් සහ ඒ වගේ මේ විශ්වයේ සම්භවය ඇති වුණා කියලා කතෝලික ආගමේ කතා කරනවා එතකොට එහෙම බුදුදහම තුල හෝ රංගවල දෙවියන් ගැන කතා කරනකොට එහෙම yaadinnak නැහැ එතකොට මිනිස්සු තුල එහෙම yaadinnak නැහැ නමුත් නැහැ එහෙනම් මිනිස්සු බුදුහාමුදුරන් ඇතුළ බුදුහාමුදුරන් ළඟ ගිහින් ආශිර්වාදේ ලබාගෙන ඉනවා වගේ රංගන දෙවියන්ට පාන තියලා වැඳලා ඉන්නේ ආශිර්වාද ඉල්ලන එක විතරයි කරන්නේ වෙන මොකක් ඉල්ලලා වැඩක් නැහැ
එහෙනම් මේ ජන ජීවිතයේද මේ ජන ජීවිතය හා දේව සංකල්පය කියන වස්තාරයෙන්ම මෙහෙදී බැඳිච්ච එක. අර ගහත් පොත්තත් පොත්තර ගහත් වගේ රංගුල දෙවියන් පිළිබඳ බැඳීමත් මිනිස්සුන්ගේ ජන ජීවිතයේ කෘෂිකර්මාන්තයේ වෙන්න පුළුවන් වෙනත් රාජ්‍ය සේවය වෙන්න පුළුවන් ඒක බැඳලා තියෙනවා ගහට පොත්තත් පොත්තර ගහත් වගේ එකට වෙන්න ඕන ආකාරයට. රංගුල දෙවියන් හා සම්බන්ධ නැහැ. හැබැයි මම මේ හැරී තියෙන සමහයකට වගේ මම යන්නේ මේ ගමේ. අවුරුදු සදී අපි සම වේලාවම ඉස්සලා කරන පන්සල් දිනගනේ පන්සල් දිනේ කටයුතු කරලා ඊළඟට වෙන දෙවි කිසි කෙනෙක්ගෙන් මේකත් ප්‍රාර්ථනා කරලා ඉල්ලන්නේ දැන් ක්‍රීඩා කරන වෙන්න පුළුවන් ඒතර මොනවාරි උත්සවය සංවිධානය කරන සියලු දෙනාටම රංගවල දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉල්ලන්නේ නැහැ ආශිර්වාද ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන එක තමයි ඒක තමයි නෙමෙයි දැන් අපේ මිනිස්සුගේ විශ්වාසය තියෙනවා රංගවල දෙවියන්ට අපි කතා කරන සියලු දේ ඒ දෙවියන් පිළිබඳ කරන විශ්වාසය දැනෙනවා ඒ කියන විශ්වාසය දැන් කතරගම දෙවියන්ට බොනු 6යි S12 කියලා කතා S තියෙනවා මෙච්චර අත් මෙච්චර තියෙනවා කියලා එතකොට රංගවල දෙවියන්ට එහෙම මිනිස්සු ආරෝපණයක් කළේ නැහැ ඒ කියන්නේ ස්වභාවික ලෝකයේ මිනිහෙකුගේ ස්වභාවයේ වන්ද දෙවි කෙනෙකුට බෑනේ බුදුහාමුදුරුවෝ කියනවා මට යදින්න එපා යාඥා කරන්න එපා මම මිනිස්සෙක් කියලා. මිනිහෙකුට යාඥා කළාට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සු මෙහෙ කතරගම දෙවියන්ට මූණු 6ක්වත් අත් 12ක්වත් ඇස් 12ක්වත් එහෙම මොකවත් දුන්නේ නැහැ. පාසක මහත්. එද සම පිළිරුවක් මතින පාසක පිළිරුවක් තියෙන. ඒ කියන්නේ වෙළඳාමගේ තලප්පාවක් ගැට ගහගෙන තලප්පාව කියන්නේ ජටාව රංගවල දෙවියන්ගේ අනිත් දෙවිවරුන්ට වඩා විශේෂත්වයක් තියෙන ජටාව තියෙනවා සුදු වස්ත්‍රයක් ඇඳලා තියෙන්නේ ඒ සුදු වස්ත්‍රය තියෙනවා අනිත් ප්‍රතිමාවක බලනවා ඉතාමත්ම චාම් දෙවි කෙනෙක් ඒ කියන්නේ ගැමි ජීවිතයේ තුලම ජීවත් වෙන ගැමියෙක් කියනකන කියන්නේ අද අලවතුරු රාළ කියන්නේ ඒකනේ රංගවල රාළ අලවතුරු රාළ කියන නමනි මිනිස්සු පස්සේ ඕන කෙනෙක් සමහරවට තමන්ට උපකාර කරන දෙවියෝ කිනවනේ දැන් මහසෙන් රජතුමාට මිනිස්සු වැව් හදලා ගෝයතම්පත්තර ගන්න ඉඩසලස්සලා දීපෙහින්ද මින්නේර දෙවියෝ මහසෙන් දෙවියෝ කියලා නම් තිබ්බනේ ඒ කියන්නේ මිනිස්සුන්ට උපකාර වෙන්න කරන දෙවියෙක් කියලා මිනිස්සු විශ්වාස කරනවා කියන්නේ බාහතර අද උනත් ජම කියනවනේ ඔයා දෙවි කෙනෙක් වගේ කියලා ඒතර මිනිස්සුන්ට රංගවල දෙවියන්ගේ තියෙන අර පිහිට හින්ද මිනිස්සු දෙවියෙක් කියලා දෙන කටයුතු කරන නමුත් ගැමිකම තුල තියෙන ඉඳගෙන ඒ හින්ද මම කියේ යදින්නේ නැහැ ඉල්ලීම් නැහැ මිනිස්සුන් ප්‍රාර්ථනා කරනවා විතරයි ඉල්ලලා වැඩක් නැහැ දඟුල්ල රාජමහා විහාරස්ථානයේ සම්බන්ධ ඓතිහාසික මූලාශ්‍ර මොනවාද වලගම්බා වජ්ජරුව දාටිය පීටේ ලැබකමාර පළකපාර කුජ්ජපාරින්දාදී දෙවඩ ආක්‍රමණයත් එක්ක පරාජය වෙනවා. පරාජය වුණාම වලගම්බා රජුරවන්ට සිද්ධ වෙනවා පාත්‍රා ධාතුවයි සෝමාදේවිය ඊතර රකින්ද. සෝමාදේවියත් අවසන් රකින්න බැරිලා පාත්‍රා ධාතුවත් තරම් පැනලා එනවනේ. ඒ එනකොට ඉතිහාසය සඳහන් කරනවා ගිරි කියලා නිගණ්ඨේ. ඒකෝ අපේ මහාවංශයේ ඉන්නවා ජෝතිය ගිරි කුම්බාණ්ඩ කියලා නිගණ්ඨ තුන් දෙනෙක් ගැන කතා කරන මහවංශය. ගිරි කියන නිගණ්ඨය කෑ ගහලා තියෙනවා එදා වලගම්බා රජුගේ මහා සත්‍යවන්ත රජ කෙනෙක්. මහා කළු සිංහල පැනලා යනවා කියලා. ඒක උපහාසයට කතා කරලා තියෙනවා. අවුරුදු 14ක් යුද්ධයෙන් පරිදිලා හැංගිලා හිටියා. යුද්ධයෙන් පැනලා පරිදිලා හැංගිලා ඉන්නකොට දවසකට එක තැනක ඉන්න පුළුවන් සතියක් ඉන්නත් පුළුවන්. එතකොට ගල්ලෙන්නාස්සිතුව තම හැංගිලා ඉන්නේ දැන් වර්ෂාවක් ආවත් මොනතනක් ආවත් කාට නොපෙනෙන්නේ කවරු ආකාරයේ හරි අනුතරක් වලක් ගන්න පුළුවන් ගල්ලෙනා ගල්ලෙන්නාස්සිතුව තම නවතන් අරගෙන තියෙන්නේ ඒ සෙගිවිලා හිටි අවුරුදු 14 එක තැනක් තමයි මේ පන්සල ඒ විහාරේ තියෙන ගල්ලෙන ඇතුලේ දැන් බුදුගේ තියෙන ගල්ලෙනේ එතකොට වලගම්බා රජමහා විහාර කීපයක් තියෙනවා මේ ප්‍රදේශය තුල කියන්නේ දීර්ඝ කාලයක් හැබැයි මෙහි ටික කාලයක් හිටියා කියන එකට සාධක තියෙනවා. රජ කෙනෙක් ඉන්න හිටපු රජමාලිගාත් විච ප්‍රදේශයක විවිධ කුලවල මිනිස්සු ඉන්න ඕන.
ඒගන්නේ රංජිරුවන්ට හේවාකම් කරපුවා ඉන්නවනะ රාජපාක්ෂිකව ඉන්නවනะ රජුරන්ගේ හිදි හොදපු මිනිස්සු ඉන්නවනะ රජුරන්ට උයපු මිනිස්සු ඉන්නවනะ මේ ගමේ ඒ සම జాතියක් ඉන්නවා මෙතන වෙලෙන් එහා පැත්තේ එක ගමක් තියෙන පේරුවක් තියෙන අපි අලුවම් පේරුව කියන්නේ එහෙක් කොමේ ඉන්නේ ඩොබිලගේ හිදි සෝදනාය ඒ කියන්නේ මෙහේ ආවදේ පොඩ්ඩක් හේවාරාලලා ඉන්නවා ඒ කියන්නේ යුද්ධ හා සම්බන්ධව උරුලැග්ගෙන කියලා జాතියක් තියෙන මේ ගමක් තියෙන උරුලැග්ගෙන කියලා ගමද ඌරා කියන්නේ හිතවතා කියන එකනේ හිතවත් අය ලැබුම් ගත්ත දෙන උරුලැග්ගෙන ඒ උයපු අය එතන උයපු ගම්මානෙ දෙන මෙතන මේ විහාරෙන් එහා පැත්තේ එතන මෙහෙ හරිය රජුන ටික දවසක් හිටපු දෙන ඉතින් ඒකට සාධක තමයි විවිධ ජන කොට්ටාස ඒ විහාරයේ ආශ්‍රිතව ජීවත් වෙන එක පන්සල ආශ්‍රිත පුදුබිම ආශ්‍රිතව ජීවත් වෙනවා දැන් සමහර විහාරස්ථාන ආශ්‍රිත එහෙම නැහැ එක්ක එක ජන කොට්ටාසයක් විතරක් දෙකක් විතර ඉන්නේ එක පව් කාලේ පදිංචි වෙච්ච අය ඉන්නේ මේ එහෙම නෙමෙයි දැන් මෙහෙ ඔය මම කියපු සම හේවාරාලලා ඉන්නවා රාජපක්ෂලා ඉන්නවා ඩෝබිලා ඉන්නවා උරුලැග්ගෙන කියන මේ හැදියේ ඉන්නවා උයපු අය ඒ කියන්නේ ආවතිව කරපු අය මෙම කරුණු අනුව පෙනියන්නේ ප්‍රාදේශීයව ගරු බුහුමන් පුද සත්කාර ලබන සිංහල බෞද්ධ දෙවි කෙනෙකු ලෙස රන්වල දෙවියන් ජනතාවගේ හර්සරට ලක්ව තිබෙන බවයි ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන විට බුදුරජාණන් වහන්සේ නැමදීමෙන් පසුව ඔවුන් රන්වල දෙවියන් නැමදීමත් උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා කිරීමත් සිදු කරනවා ඒ සඳහා පුහුල් පහන් දැල්වීමද සිදු කරන ආකාරය දැකිය හැකියි රන්වල දෙවියන් පිළිබඳව මිනිසුන් තුළ පවතින ගෞරවාදරය නිසාම පහන් දැල්වා පුදුබිමේ ඉල්ලීම හා කිසල් පහුරු පාකර යැවීම සිදු කරනවා මෙම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සිදු කරන බස් රථවල පවා රන්වල දෙවියන්ගේ පිහිටා යනුවෙන් සඳහන් කිරීමට රියදුරු මහත්වරුන් අමතක කරන්නේ නැහැ සඳහසිතින් බෞද්ධ වත්පිළිවෙත්වල යෙදී එම පින් රන්වල දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් උන්වහන්සේගේ රැකවරණය හා ආශිර්වාදය ලැබෙන බව විශ්වාසයයි මෙම ප්‍රදේශයේ රන්වල දෙවියන් උදෙසා ඉදිකරනු ලැබූ දේවාල අතර මීතිරිගල රන්වල ග්‍රාමයේ දේවාලය පුවක්පිටිය පහන ළඟ දේවාලය ආදී ප්‍රධාන වන අතර මීට අමතරව කළුවක්ගල පූගොඩ නිකවිල ආදී ස්ථානවලද මෑත කාලිනව රන්වල දෙවිඳුන්ගේ දේවාල ස්ථාපනය කර තිබෙනවා සෑම වසරකම මාර්තු 28 වන දින පුවක්පිටිය පහන ළඟ දේවාලය ආශ්‍රිතව අලංකාර පෙරහැරක් පවත්වනවා ඇතම් අවස්ථාවල රන්වල දෙවියන් අදහන ජනතාවට උන්වහන්සේ දර්ශන වීම පිළිබඳවද තොරතුරු වාර්තා වනවා එනම් කැලණිගඟ ආශ්‍රිතව හිඟුරගල ඇස්වත්ත පුවක්පිටිය කණම්පැල්ල කොස්ගම රන්වල ඇල්ල දුම්බුකඩුව රන්වල තුටුපොළ කඳුකොට තුටුපොළ පල්ලියවත්තේ තුටුපොළ මල්වානේ රූස්සගල තුටුපොළ රන්වල පහන යන ස්ථාන ආදී වෙනවා මෙලෙස ප්‍රාදේශීය දෙවි කෙනෙක් ලෙස රන්වල දෙවියන් පිළිබඳව ජනතාව තුළ පවතින මෙම විශ්වාසයන් හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව වෙනම ආකාරයක සංස්කෘතික වටපිටාවක් නිර්මාණය වී තිබෙනු දැකිය හැකියි